ආගමික සංහිඳියාවට බලපෑම් මෙල්ලවන ආකාරයේ ප්‍රකාශයක් කළ බවට නටාෂා එදිරිසූරිය නැමැති කාන්තාවට චෝදනා එල්ලවීමත් සමග මංජු නිශ්ශංක මහතාද ඔවුන් සමග සම්බන්ධ බවට චෝදනා එල්ලවුණා. මේ අතර ඔහුට මෙතරම් මුදල් සහ දේපළ ඇත්තේ කෙලෙසද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බව පවසමින් පැමිණිලි කිහිපයක්ද ගොනු කෙරුණා. එවන් පසුබිමක් මතයි ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසේ නායක බව කියන මංජු නිශ්ශංක අද නීති විරෝධී වත්කම් එපෙයින් පිළිබඳ විමර්ශනය කරන ඒකකයේ වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේ. අපිට අද දැනුම් දුන්න අපිට ඇවිල්ලා අපේ තියෙන වත්කම් පිළිබඳව මෙතනට ප්‍රකාශයක් ලබා දීලා අපේ තියෙන සියලුම තොරතුරු මේ රහස් පොලිසියට ලබා දෙන්න කියලා. මෙතනදී සම්පූර්ණ මේලා සිද්ධ වෙන්නේ මේ දේශපාලන පරිගැනීමක්. ඒ කියන්නේ අපි මේ අලුත් දේශපාලනට එනකොට මේ අපිව නවත්තන්න උත්සාහ කරනවා. එක එක දේවල් කරලා අපිට මඩ ප්‍රචාර කරලා අපිව මේකෙන් අදායරයට පත් කරන්න. නමුත් සිද්ධ වෙන්නේ ඇත්තට මේක නෙමෙයි. අපි දිගින් දිගටම මේ අර යකඩයක් තලන්න තලන්න පන්නරයට පත් වෙනවා වගේ මෝහත් වෙනවා වගේ අපිත් අපේ දේශපාලන ව්‍යාපාරය ඉතාමත්ම සාර්ථකව ඉදිරියට තිබුණට වඩා හොඳට සාර්ථක මේ ගමන අනිවාර්යෙන්ම ඊළඟ මැතිවරණවලදී ජයග්‍රහණයකින් නිමාවට පත් කරගන්න තැනටම අපි මේක අරගෙන යනවා. මේ පරීක්ෂණ සියල්ලටම ඉතාමත්ම සාර්ථක අපි මුහුණ දෙනවා. මොකද අපි අද වෙනකන් මේ අපේ ඡන්ද ව්‍යාපාරය තුළ ඒ වගේම අපේ දේශපාලන ව්‍යාපාරය තුළ සම්පූර්ණයෙන්ම අපි වේදන් කරලා තියෙන අපි දාඩිය මාසයෙන් හම්බ කරපු අපේ වෘත්තිය ඉහළ වෘත්තියක් කරලා ඒ වෘත්තියෙන් ළඟා කරගත ධනය සහ ඒ වත්කම් යොදාගෙන